අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව සපු 6 වෙනි දිගහැරුම මෙතන් සිට. සාගර සපුවට ගත්තේ ජයන්ත සුජාතත් ගිය විගසමය. මං දැන් මේ මතක් කළා විතරයි මං හිතුවා, මොනාද හිතුවේ මතක් කරන්න ඇති කියලා? කොහොමද හිතුවේ? මට දැනෙනවනේ පපුව කහනවා. මං ඉන්නේ පපුවේනේ නේද? කෙල්ල කතා කරන්නේ නැලවෙමිනි පැද්දෙමිනි. මේ ඇගේ ජීවිතේ ලස්සනම දවසය. අම්මයි තාත්තයි වෙනින් කියන්න ගියානේ. දන්නවා චූටි මිනික? කොහමද දන්නේ? මං කිව්වේ නෑනේ. අද ජෝඩුවම ආවා කේටරින් එකට. අම්මයි තාත්තයි? දැන් මේ ඉඳලා ගියා විතරයි. හානේ පුදුමයි, කිව්වත් නෑනේ. එකපාර ආවා එද්දි හාල් බානව ලොරියෙන්. තාත්තර සතුට ඇති, ඔය දැක්කමනේ. තාත්තයි අම්මයි ඉඳිද්දි ගන්නෝරෝ කෘෂිකර්මෙන් ලොකු ඕඩරයකුත් ආවා. ඉතින් තවත් සතුට ඇති. තේම බීලා ගියේ. එනවා කියලා දන්නවනම් මං හොඳට ලෑස්ති කරලා සලකනවා. දරුවන්ගේ තැන්වලට දෙමව්පියෝ කියලා එන්නේ නෑ නිරත්තරන්. සපෝ කීවේ ආදර බර හඬිනේ. මොනාද කර කර හිටියේ? මන්ද? මල්ලි මායි සීයගේ කකුල්ලට මසාජ් එකක් දුන්නා. හිටියනම් මාත් හොඳ හෙඩ් මසාජ් එකක් දෙනවා. පව් කකුල් දෙක හිරිවෙටලා වගේ තිබුණේ. තෙල් ගාලා ක්‍රීම් දාලා පැයක් විතර මසාජ් කළා. ඒ තරම් පින් වැඩක් නෑ චූටි මැනික. උදෙම්ම එනවද? අම්මයි තාත්තයි ආවම මං අහන විස්තරේ දැන් මං කිව්වනේ. එයාලගේ කටි ඔය ගැන කියනව බලන්න තම ආස. සාගර දුරකතනේ තබා මොහොතක් දැස් පියාගෙන උන්නේය. අද දෙන්නාම මෙතන්ට ආයක ඔහුට ඇත්තටම ලොකු දෙයකි. මචං, එකපාරටම ආවේ නේද? දෙන්නටම සතුටුයි. රත්තරම් බෑන කෙනෙක් ලැබුණා කියලා හිතනවා ඇති. සාගර අහිංසකව සිනාසුනේය. එයාලට ලැබුණේ මාව විතරයි. මට ඒ වගේද? අම්මලා තාත්තලා සීයලා මල්ලිලා ඔක්කොටම වඩා චූටි මැනික. උඹට හරියන්නේ එහෙම හිතන නිසා. මේ ප්ලේන්ටිය රහද දන්නේ. උඹේ ප්ලේන්ටිය ගැන කවර කතාද? සාගර උන්නේ ඇත්තටම හිතේ නිවෙන්නේ. දෙවියන් ජීවිතේ මලින් සැරසූ හැටි පුදුමය. චන්න මචං, මෙහෙම වාඩිවය. චන්න ඉඳගත්තේ ඇඳ මත නොව බිමය. මචං, මේ ජීවිතේ තියෙනව නේද මල් 7යි? චන්න කීවේ. උඹට එහෙම හිතෙනවද? ඕ මචං, මං ඉන්නේ මාර සතුටින්. එහෙම උනේ මචං අපි හොඳ දේම කරපු නිසා. හොඳක් කළොත් රිටර්න් එකත් හොඳක්ම තමා. මං ඒක උඹෙන් ඉගෙන ගත්තේ මචං, පන්සලින් නෙමේ. හොඳ දෙයක් කරලා කවදාවත් පසුතැවෙන්න එපා. කවදාරි හොඳක් වෙනවම තමා. අපි ඉවසීමෙන් බලන් ඉන්න ඕන. ඔව්, ජීවිතේ ලස්සන තැනකට එන්න තියෙන්නේ එක රහසයි. ඒ හොඳට ඉන්න එක. අවංකව ජීවත් වෙන එක. හරිදේම කරන එක.
අමාරුවෙන් හරි වැරදි දේ නොකර ඉන්න එක. තව හොඳ වෙනවා මචං අම්මපා. හොඳ වෙන්න අමාරුයි, නරක් වෙන්න ලේසි. ඒ නිසා ලෝකේ ගොඩාක් දෙනා නරක් වෙනවා. ඇයි ඒ? හොඳ වෙන්න අමාරු නිසා. ටවුමකට ඵලයක්. කසිප්පු පොට් එකක් හොයපන්. උඹට විනාඩියක් ඇතුළත පොට් එකක් හොයාගන්න පුළුවන්. ඒත් හොඳ සිද්ධාර්ථ තෙල් කුප්පියක් හොයපන්. ඒක අමාරුයි. හොඳ දේ එහෙමයි හොයන්න අමාරුයි. ඒත් හොයන්න ඕන හොඳ දේ. මේ උතුරන ඉතිරිල්ල පිටිපස්සේ තියෙන්නේ අපේ අවංකකම. ඒකයි අපේ පැකට් කොපි කරලා ගහන උන්ට හරියන්නේ නැත්තේ. උන් අවංක නෑ. හොඳ දේ හරියට වටිනවා. ඒ වටිනාකම කවදාහරි ලැබෙනවා. ඔබ දන්නවද වැඩා? ගම් වතුර ගලනවනේ. ඔව්, ගමම ගම් වතුරෙන් යට වෙනවා. බලන බලන පැත්තේ වතුර. එහෙම ගම් වතුර ගලපු පැතිවලට සහනාධාර දෙනවනේ. ඔව්, ගම් වතුර ගලපු පැතිවලට වැඩියෙන් ඕන මොනවාද? චන්න සිතුවේ වතුර. ඕ සිතද්දි සාගරම කීවේ පිරිසුදු පානීය ජලය. මාරයිනේ. ඒකනේ බලන බලන පැත්තේ වතුර. වතුර වැඩිත් වෙලා. ඒත් ඕන කරන්නෙත් වතුර. බොන පිරිසුදු වතුර. මේ සමාජෙත් මචං ගම් වතුරෙන් යට වෙලා. එහෙම ගම් වතුරෙන් යට වෙච්ච සමාජේ හොඳ පිරිසිදු වතුර බෝතලයක් වියන්. ඒ ඇති උඹට උතුරන්න. උඹට වැන්දට පව් නෑ මචං. චන්න නැගිට්ටේ සාගරට වැඳය. සාගර කොල්ලාගේ හිස අත ගෑවේ. තව ප්ලේන්ටියක් බොමුද? බොමු මචං. සාගර කාමරෙන් යන චන්න දෙස ආදරෙන් බලා උන්නේ. ඌව කවදා හෝ තැනකට ගන්නවයයි සාගර සිතාගත්තේ. එහෙන යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.